누나 මම වාහනේ හදාගත්තා නගින්න කියලා වාහනේ මගේ ළඟින් දාන්න බේබි මහත්තයා මට ටිකක් අමාරුයි වගේනේ තුවාල වෙලාද කොහොමද නේ කිව්වා මම ගිහලා ළඟින්ද වාහනේට මට තව වෙන ගමනක් යන්නත් තියෙනවා බේබි මහත්තයා මෙහිම දාලා යන්නේ කොහොඳද දැන් සරයක් කිව්ව නේද ආ සිංහල තේරෙන්නේ නැද්ද ගිහින් ළඟින වාහනේට නේ අද පළවෙනි දවසේ ඉඳන් අම්ස බාගෙට හැප්පිලා බේරුණා කියලා හිතා ගන්න අපක මගේ දේවල්ට අත දෙන්න හැදුවොත් ඕද හතරටම යට වෙලා කට්ට පොඩියේ චිබ්බෙක් වගේ අර නැද්දම රොටියක් කියලා දාන මතක තියාගන්න. ඒ පාර අද කවදාද ඉන්නේ අර රාජකුමාරයවමද නැහැ එහෙනම් රාජකුමාරය ඉන්න මාලිගා තනි රාජකුමාරය තනි මාලිගාව කුමාරයට මාලිගාවේ නම් කිසිම තනියක් නෑ ඒ කිවි පුති තනියම කන්න ඕන තරම් කට්ටි ඉන්නවා මාලිගාවේ. හැබැයිද? කියවුම් බලන්න කවුරු කවුරුද කියලා. කුමාරයාගේ නපුරු අම්මා. වස මාමා. නරක අක්කා. හොඳ සේවිකාව. මේ ළඟදී ඉඳලා මාලිගාවට තවත් කෙනෙක් අලුතින් ආවනේ. අලුතින් ආව? ඒ කවුද? මං හිතන්නේ එත් කුමාරිකාවත් කොහෙද? අර ආච්චි කිව්වා වගේ ඒ කුමාරිකාව මේ රාජකුමාරයා ළඟටම වෙලා ඉන්න තමයි හැමතිස්සෙම හදන්නේ. මයි පුතේ. ඒකට නම් ඉතින් හරිම දුකයි. කාටද? ඊයේ පෙරේදා මාලිගාවට අලුතින් ආපු සේවිකාවට කාට කිව්වා මයි පුතේ? නැටි ගෙදර කිලුටු කෙල්ලට.
ඔළුවෝ ළමයෝ මේ වරෙන්කෝ බං මේ ලීටික පටවන්න ඔළුවෝ මොකද බම්මේ ඈ මොකද මේ එපා බයිසිකලේ වැටුණා කොයිද මහපාර වෙන කොහෙද කොයි දැන්ද බයිසිකල් පුරු දෙන්න හැදන්නේ නෑ මාමේ සරම පැටලුණා පැටලෙගේ මේ බැරි සරම් කැත්ත කරලා දාලා ඔය කනිසම් කොටයක් හොදලා ඇඳ ගනින්කෝ කොහකටත් පරිස්සම්නේ උඹයිඩි මංවත් ගිහලා ලීටික පටවල එන්න මම එන ගමන් කොළුව උඹට කොත්තමල්ලි වතුට්ටියක් අරන් එන්නම්කෝ Hello. Yeah, I had an accident. Now it will be okay. සීයගේ මේ තිවර දාච්චි තව පෙත්තක් දෙකක් තියෙනවා පුති එහෙනම් මේ කහින් ඊයර පැත්ත පිව්වේ නෑනේ ඒ මොකද හෙට බොන්ඩ තියාගත්තා ඒ එක පාටම් බෙත් ටික ඉවර කරලත් බෑනේ පුතේ කවුද කිව්වේ මම බේබි එක කියලා මගේ තේක ගෙනප වෙන අතින් මොකද ඇයි මේ තේ ගෙන කියලා මුණක් නැද්ද කෙල්ල ගෙදර දහසකුත් එකක් වැඩ කොරලා තමයි මෙහෙ වැඩ කොරන්න එන්නේ. ඒ ගෙදර මොනවද තියෙන වැඩ? ඒක පුංචි මැටි පැලක්. බේබි මහත්තයෝ. ඒක පුංචි පැලක් වුණත් ඒ ගේ ඇතුළු වයසක ජෝඩුවක් ඉන්නවා. ඒකව? ඒ කෙල්ලගේ අත්තයි ආච්චි. අදර අම්මයි තාත්තයි? ඌව නම් මන් දැනගෙන හිටියේ නෑ. අනේ දෙයනේ අහලා දැනගන්න එපාය. නෑ මං කිව්වේ ඉතින් මේ තොරතුරු දැනගෙන ඉන්න එක ඉතින් හොඳ සමාජ සේවයක්නේ. අනේ ඔය සංස්කෘත මම දන්නේ නෑ බේබි මහත්තයෝ. ඕලංකෝ.
දහසකුත් වැඩ ඉවර කරලා ඇය එන්න. ඇය? කවුද ඇය? කෝ? කවුරුත් නැහැ. ඇය යන්න ගියා මැකිලා. මොකද මේ ගරුවේ? මමත් මේ කල්පනා කරන්නේ මොකද කියලා තමයි. මට මොකද අසනීපයක්ද? රෝගය වැළඳී ඇති බවට නිශ්චිත ලක්ෂණ. කෑම අරුචිය. බඩ පිපුම. නින්ද නොයාම. අනිත් එක දන්නේ? කිසිවෙකු නොරිස්සන බව. ෆිගාර? අද මොකද? ඔතේ මය මොකද මේ මූණ ඉල්ලගෙන? ඇත්තට මොකද වෙලා තියෙන්නේ? මට දුව මතක් වෙනවා. මං එයාට මුකුත් කියලා නෑ. කොටින්ම මං එයාට ගෙදර යන්න කිව්වේ නෑ. මං ඒක දන්නවා. එහෙනම් ඇයිවා මගෙත් එක්ක මූණ ඉල්ලගෙන? අඩුතරම එයා මොනාද කරන්නේ? කොහෙද ඉන්නේ කියලාවත් ඔයා නිකමටවත් මගෙන් අහලා බැලුවද? ඒකද මේ ප්‍රශ්නේ? මායා මෙයන්න ඔයා දුව හදලා තියෙන විදියව වැරද්ද තියෙන්නේ. අඩුමතරමේ ඔයා අම්මයි කියලා එයා ගිය පස්සේ කෝල් එකක්වත් දුන්නද? නෑනේ. අනික ළමයා මන්දියා බලන්නේ රාසෙක් මෙතන පැනලා එයාගේ අම්ම ඩහගත්තා වගේ. දුවල අම්මලාට ගොඩක් ආදරේ ඩන්ක. ඉතින් ඔයාට තිබුණාට ආදරේ කරන්න. ඉතින් මං එයාට ආදරේ නැද්ද? වැරද්ද. ඔයා එයාට වඩා මට ආදරේ කරන්න ගත්තද? එහෙනම් ඔයාට ඒක තේරෙනවා? මාත් මිනිස්සෙක්. සතෙක් නෙවෙයි. ඔය ළමයි යාළුවන්ට කෝල් කරලා බලන්න ඉන්නේ කොහෙද කියලා. ඊට පස්සේ අපි යමු. බලන්න හරි එක්කෙන්න හරි.
වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.